Hello Scoops YouTube channel එකට එකතු වෙන යාළුවෝ හැමෝම මයි බොන් කියලා පිළිගන්නවා. මේ programming fundamentals පිළිබඳව කතා කරන video series එකේ 43 වෙනි video එක. මේ video එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ file එකක තියෙන වචන randomly access කරන්නේ කොහොමද කියලා. සිංහලෙම ගියොත් file එක මැද ඒ කියන්නේ මුල ඉඳන් නැතුව අපි මෙච්චර කල් read write කරන්න පටන් ගත්තේ මුල ඉඳන්. එහෙම නැතුව මැද ඉඳන් හෝ අග ඉඳන් කොහොමද අපි මේ වචන වෙනස් කරගන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම අපේ ෆයිල් පොයින්ට් එක අපි හදා ගන්න ඕනේ. මම F පොයින්ට් එක කියලා හදා ගන්නම්. හරි ඊට පස්සේ මම මේ ෆයිල් එක ඕපන් කරගන්නම්. F open ෆයිල් පාත් එක D drive එකේ scoops.txt. හරි මෙතන මම දෙනවා මෙතන මම දෙනවා W plus කියලා characters දෙක. මේක කියන්නේ මොකද්ද? අපි මෙතන ෆයිල් එකට data write කරන්න යන්නේ අපිට කැමති ස්ථානකින්. ඒ කියන්නේ අපි තියෙන වචන අකුරු characters read කරලා අදාළ තැනකට cursor එක ගෙනihලා තමයි අපි write කිරීම සිද්ධ කරන්නේ. ඉතින් අපිට ෆයිල් එක read කිරීමටත් අවශ්‍ය වෙනවා, write කිරීමටත් අවශ්‍ය වෙනවා. මේක කියන්නේ ෆයිල් එක write mode එකෙන් open කරන්න, read කරන්න, අනාගතය කියන්නේ ඉස්සරහට read කරන්න බලාගෙන කියලා. ඒ කියන්නේ read write දෙකම මේ W+ කියන එකේ අන්තර්ගත වෙනවා. හරි මම මේකට semicolon එක දාගන්න. මම මේකට put s කියන function අපි සාමාන්‍යයෙන් console එකේ write කළාද අපිට print f වගේම puts put s කියන function දෙකම use කරන්න පුළුවන් C program වලදී අපිට display කරගන්න string value එකක්. ඉතින් මම මෙතන අපි කලින් පාවිච්චි කරේ fprintf කියන එක. මම මෙතන පාවිච්චි කරනවා fputs කියන function එක. කිසි ප්‍රශ්න නැහැ fprintf වුණත් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතන fputs කියන function එක දාලා string එක දෙනවා I like to eat apple. හරි එහෙම කියලා මම මෙතනට දෙනවා ෆයිල් පොයින්ට් එකේ නම. හරි ඕක තමයි අපේ string එක. මම මේක මගේ ෆයිල් එක ඕපන් කරගන්නම් notepad++ වලින්. එතකොට edit වෙච්ච ඒවා අපිට බලන්න ලේසි. හරි මේක මොකුත් store කරලා නැහැ දැන්ට. හරි මම මේක මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට මේ ෆයිල් එක ක්ලෝස් කරගෙන ඉන්නම්. close f close f pointer. හරි මම මේක පොඩ්ඩක් රන් කරන්න. හරි රන් වුණා. රන් වුණාට පස්සේ මම මගේ ෆයිල් එක ඕපන් කරලා බලුවාම අපිට බලා ගන්න පුළුවන් I like to eat and eat apple කියලා තියෙනවා. මම මේක පොඩ්ඩක් grammar mistake එකක් තියෙන එක හදන්න. හරි ආය රන් කරමු. හරි I like to eat an apple. හරි දැන් මම කරන්නන්නේ මේ apple කියන වචනේ වෙනුවට වෙන වචනයක් replace කරගන්න. උදාහරණයක් විදියට මම මෙතන දානවා I like to eat and එකත් එක්කම අයින් කරලා I like to eat mango and orange කියලා ඒ වගේ මොකක් හරි replace කරගන්න. මම කරන්නේ ඉස්සලාම අපි දැනගන්න ඕනේ මේ වාක්‍ය පටන් ගන්න තැන ඉඳන් මේ n කියන වචනේ ගාවට කොච්චර characters තියෙනවද? එහෙම නැත්නම් මේ වාක්‍යයේ ඉවර වෙන තැන ඉඳන් n කියන වචනේට කොච්චර characters ගණනක් තියෙනවද කියලා. මම මෙතන මුලින්ම මුලේ ඉඳන් කරන හැටි කියලා දෙන්නම්. මෙතන මම ගණින්නම් 1 2 space එකත් character එකක් විදියට ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. හරි 16ක් ගන්න අපි 15 ගමු මෙතනට. ආය ගනිමු වැරදුනා. 1 1 3 4 5 6 7 8 9 10 11 12 13 14. හරි 14යි. 14ක් අරගෙන අපි රයිට් කරනවා ඉතිරි ටිකට mango and orange කියලා. ඒක තමයි දැන් අපේ ඔබ්ජෙක්ටිව් එක. මම කරන්නේ මේක යටින් අලුතෙන් ෆන්ක්ෂන් එකක් යූස් කරනවා f seek කියලා. මේ ෆන්ක්ෂන් එක යූස් කරන්නේ අපි මේක රීඩ් කරද්දී හෝ රයිට් කරද්දී මේ කර්ස් එක
තියෙන තැනක් තියෙනවා. අපි දැන් සාමාන්‍ය normal file එක write කරලා ඉවර වුණාට පස්සේ cursor එක තියෙන්නේ මෙතන. ඉතින් අපි ඊට පස්සේ මොනවා හරි මේකට put test or printf function use කරලා මේකට මොනවා හරි input කරොත් මේක print වෙන්න පටන් ගන්නෙ මෙතන ඉඳන්. එහෙම නැතුව ඒ කියන්නේ append විදිහට දුන්නොත් එතන ඉඳන් තමයි පටන් ගන්නෙ. අපිට ඕනේ මෙන්න මෙතන ඉඳන් කොටස අයින් කරලා අපිට අවශ්‍ය වචනේ එතන replace කරගන්න. ඒ නිසා තමයි අපි fc කියනක දාගන්නේ. අපිට මේ cursor එක මෙතන ඉඳන් මෙතනට ගේන්න හෝ කැමති තැනක ඉඳන් අපිට කැමති තැනකට ගෙන්න ගන්න. දැන්ට cursor එකේ තියෙන මෙතන ඒක ප්‍රශ්නයක් නෑ. අපි මෙතන fc කියන function එකට parameters තුනක් pass කරනවා. පළවෙනි parameter එක ඉදිරියට අපි pass කරන්නේ මේ file එක point කරන file point එක. ඉතින් මම මෙතන දෙන්න f pointer. දෙවෙනි parameter එක ඉදිරියට දෙන්න ඕනේ අපි කොච්චර characters move වෙන්න ඕනේද කියලා. අපි ගන්න මුලින් ඉඳන් characters 14ක් move වෙන්න ඕනේ. ඉතින් මම මෙතනට 14 කියලා දෙන්න. දීලා ඉවරලා මම මෙතනට මම මෙතන තුන්වෙනි parameter එක විදිහට දෙනවා. මේක කොතන ඉඳන්ද characters move වෙන්න ඕනේ කියලා. ඒකට අපිට keyword දෙක තුනක්ම තියෙනවා. මම මෙතන මුලින් ඉඳන් අපි කියන්නේ characters count කරන්න ගත්තේ මුලින් ඉඳන් නිසා මම කියනවා file එක seek set. ඒ කියන්නේ seek set කියන්නේ file එක පටන් ගන්න ස්ථානයේ ඉඳන් කියන එක. seek cur ඒ කියන්නේ seek current කියන්නේ current currently cursor එක තියෙන තැන. ඒ වගේම seek end කියන්නේ file එක end වෙලා තියෙන තැන කියන එක. අපි මෙතන set දුන්න නිසා ඒ කියන්නේ file එක පටන් ගන්න තැන ඉඳන් characters 16ක් ඉදිරියට move වෙන එක තමයි වෙන්නේ. මේ 14 ධනාගයක් විදිහට දැම්මම ඉදිරියට move වෙන එක වෙන්නේ. ඒ වගේම ඍණාගයක් විදිහට දැම්මම පසුපසට move වීම තමයි සිද්ධ වෙන්නේ. හරි, ඊට පස්සේ මම දැන් write කරනවා මට අවශ්‍ය text එක fputs. හරි, මේක මම write කරනවා an apple වෙනුවට අපිට replace කරගන්න ඕනේ mango and orange. හරි, එහෙම දීලා මම මෙතන දෙනවා file point එක f pointer. හරි, මේක මම දැන් run කරන්න. හරි, run වුණා. run වුණාට පස්සේ මම මේක open කරලා බලන අපේ file එක. එතකොට I like to eat mango and orange කියන අපේ apple කියන text එක replace වෙලා තියෙනවා. an apple කියන එක mango and orange කියන එකෙන් replace වෙලා තියෙනවා. හරි, මම මේක seek end එකත් use කරන්න ඉදි කොහොමද කියලා කියලා දෙන්න. ලොකු දෙයක් නෑ. මෙතනට seek end කියලා දාගන්න. දාගෙන මම මෙතනින් පොඩ්ඩක් count කරගන්නම්. මෙතන 1 2 3 4 5 6 end එකේ ඉඳන් 6ක් පිටිපස්සට ගිහිල්ලා write කරන්න ඕනේ කියලායි මම කියන්නේ. මම මෙතන සම වෙන මෙතන මම seek set එකම තියාගන්නම්. මම මේකෙන් copy එකක් ගන්නම් මෙතන පල්හැට. හරි, seek end එක seek end එකේ මම කියනවා seek end එකේ ඉඳන් 6ක් පිටිපස්සට කියන එක. ඒක තමයි මේ ඍණ කියලා දාන්නේ. පිටිපස්සට එන්න ධන වර්ගයක් දැම්මොත් ඉස්සරහට යන කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ මම කියනවා පිටිපස්සට ඇවිල්ලා අග්ගිස් ඉඳන් 6ක් පිටිපස්සට ඇවිල්ලා print කරන්න apple කියන text එක කියලා. apple apples. හරි, ඔහොම කියලා මම මේක run කරගන්න. හරි, run වුණාට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේකේ අග්ගිස්සේ orange කියන එක වෙනුවට apple කියන එක replace වෙලා තියෙනවා. ඔය වගේම තමයි current එක use කරන්නෙත්. ඒක මම කියලා දෙන්නම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වැඩි වෙනවා. මේ දෙක use කරගෙන තියෙන මෙතන current කියන එක keyword එක දාලා අපිට කැමති පැත්තට cursor එක move කරලා write කරගෙන ඉන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් ඔය ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ගොඩොන්ට මොන හරි මේකෙන් තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මේක සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටළු මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලේ comment section එක දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම subscribe button එක ගැබුවට පස්සේ දකුණු පැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනටම මම video එක upload කරපුවම දැනගන්න. හරි, මේක තමයි මේ C programming series එකේ අවසාන video එක වෙන්නේ.
මේකෙන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් මේ අපේ ප්ලේලිස්ට් එක ඇතුලේ යාළු කතා වෙන ප්‍රශ්න ගැටළු පිළිබඳව වීඩියෝ කීපයක් මම දාන්නම් ඉදිරියට මේ ප්ලේලිස්ට් එක ඇතුලේම. ඊට අමතරව දෙයක් මේකේ ඉදිරියට කතා වෙන්නේ සී ප්‍රෝග්‍රෑමින් ප්ලේලිස්ට් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මුලින්නම් මේ වීඩියෝ සීරීස් එක බැලුව හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම ඊළඟට කරන වීඩියෝ සීරීස් එකත් එකතු වෙන්න කියලා කියනවා. හරි, හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.